නිබන් කොහමද ඔයාලට ඔන්න ඉතින් මං කියන්න යන්නේ මංගිප ලස්සනම ලස්සන අමතක නොවන ගමනක් ගැන ඉතින් අපි මේ යන්නේ ෆෝට් ෆෙඩ්‍රික් එක ඇතුලෙන් ඒ කියන්නේ ත්‍රිකුණාමලේ කොටුව ඇතුලෙන් තමයි මේ පාර තියෙන්නේ මේ පාරේ බලා ගන්න පුළුවන් රංචු රංචු මුවපටව ඉන්නවා දෙපැත්තම ඉතින් මම මේ යන්නේ ත්‍රිකුණාමලේ තිරුකෝණේශ්වරම් කෝවිල වඳින්න කාපාක් එකට වාහනේ දැම්මට පස්සේ ටිකක් දුර පයින් යන්න තියෙනවා. ඉතින් අපි නම් ගියේ මේ උදේවරුක ඒක නිසා රස්න ටිකක් අඩු වෙලා තිබුණා. හැබැයි අපි ඇතුලේ ඉන්න වෙලාවෙ නම් රස්න ටිකක් වැඩිපුර දැනුණා අපිට. ත්‍රිකුණාමලේ කියන්නේ කොහොමද රස්න පැත්තක් ඉතින් මේ පාර දිගේ දෙපැත්තම කඩවල් තියෙනවා. ඔයාලට ඕන දෙයක් ගන්න පුළුවන්. පූජව හදපු පූජ වට්ටි තියෙනවා, පළතුරු තියෙනවා, හඳුන් කුරු, මල්, තෙල් ඔක්කොම තියෙනවා. ඒ වගේම ෆෘට් ජූසස්, ෆෘට් සලඩ්ස්, දේව ප්‍රතිමානල්, ඕනමන්ට්ස් ඕන දෙයක් තියෙනවා. මේ තියෙන්නේ ශිව දෙවියන්ගේ දේව ප්‍රතිමාව. කලින් නම් මේක නිල් පාටට තමයි තිබිලා තියෙන්නේ. හැබැයි දැන් කලර්ස් වෙනස් කරලා ශිව දෙවියන් විසින් උස්සගෙන ඉන්න මුවාව හඳුන්වන්න පුළුවන් මෙටෆකක් විදියට රෙස්ලස් මයින් කියලා. ඒ කියන්නේ උපමාවක් විදියට තමයි හඳුන්වන්නේ. ඒ වගේම තමයි මේ මුවාව රිප්‍රසන්ට් කරනවා වේදාස්ලව. වේදායක කියලා කියන්නේ වේදා කියලා කියන්නේ ඕල්ඩස් ටෙක්ස්ට් ඔෆ් හින්දුයිසම් කියලා තමයි සලකන්නේ. සංස්කෘත් ඔක්කොම ලියවිලා තියෙන ග්‍රන්ථයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ ලවර්ස් ලීප් රාවණස් ක්ලෙෆ්ට්. එම නැත්තං රාවණල් කැමෝ කියලා තමයි මේකට කියන්නේ. මේක ස්වාමි රොක් එකේ ටෙම්පල් එන්ට්‍රන්ස් එකේම තමයි තියෙන්නේ. මේකට එපික් ස්ටෝරීස් ගොඩක් තියෙනවා. රාමායණේ සඳහන් වෙන විදිහට මේක කිං රාවණා විසින් කරා කියලා තමයි හඳුන්වන්නේ. එයාගේ ශක්තිය පෙන්වන්න. ඉතින් රාමායණයට අනුව රාවණා රජුගේ අම්මා හොඳ භක්තිවන්තයෙක් වෙලා ඉඳලා තියෙනවා ශිව දෙවියන්ගේ. කොහොම හරි රාවණා රජුගේ අම්මා හොඳටම අසනීප වෙලා ඉන්න වෙලාවක රාවණ රජුර මේක මේ රොක් එක උස්සලා තියෙනවා. ඒ වෙලාවේදී ශිව දෙවියන්ගේ ස්වෝඩ් එක, ඒ කියන්නේ කඩුව බිමට වැටලා මේ කැපුම සිද්ධ වුණා කියලා තමයි අතීතයේ සඳහන් වෙන්නේ. මේ ඉන්නේ නන්දිකාය. ඉතින් ගොඩාක් ඒෂියන් කෝවිල්ස් වල, හින්දු කෝවිල් වල නන්දිගවය ඉස්සරහින්ම එන්ට්‍රන්ස් එකේ වගේ හදලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද නන්දි ගවයාගෙන් අවසර අරගෙන තමයි ශිව දෙවියන් වැඳුම් පිදුම් කරන්න යන්න ඕනි කියන මීනින් එකෙන් තමයි ඒ ඉස්සරහම ස්ටැචු එක හදලා තියෙන්නේ. තිරුකෝණේශ්වරම් කෝවිල හා බැඳුණු ගොඩාක් ප්‍රබල හිස්ටොරිකල් ඇසෝසියේෂන්ස් තියෙනවා. මේක ක්ලාසිකල් මිඩියවල් හින්දු ටෙම්පල් කම්ප්ලෙක්ස් එකක් විදියට තමයි සැලකෙන්නේ. ඉතින් කෝණේශ්වරම් කෝවිල සේක්‍රඩ්, ඒ කියන්නේ පූජනීයම පංච ඊශ්වරම්ස් වලින් එකක් ලෙස තමයි සැලකෙන්නේ. පංච ඊශ්වරම්ස් කියන්නේ 5 coastal ancient kovils. ඒ කියන්නේ මහා සයුරින් වට වුණු කෝවිල් පහක් Hindu ආගමික දෙවියන් වෙනුවෙන්, ශිව දෙවියන් වෙනුවෙන් පූජා කරන්න පූජා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ලෝකයේ බලගතුම ශිව දෙවියන් උදෙසා විශ්වාස කරන කෝවිලක් ලෙසත් තිරුකෝණේශ්වරම් කෝවිල හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙතන පිහිටීම ගැන කිව්වොත් ඉන්ඩියන් ඕෂන් එක, ගොර්කන්නා බේක, වගේම ට්‍රින්කොමල ඩිස්ට්‍රික්ට් එකම පේන විදිහට තමයි මෙතන උස් පිහිටීමක තමයි මෙතන ලොකේට් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ටෙම්පල් එක ඇතුලේ හරිම රිච් ආකිටෙක්චරල් ෆීචර්ස් තියෙනවා. ඇතුළට නම් වීඩියෝ කරන්න යාලා පර්මිෂන් දෙන්නේ නැහැ. හැබැයි ඇතුළට ගියහම වෙනම ෆීලිං එකක් තියෙන්නේ. අපි ගියපු දවසේ පූජාවකට අපි හිටියා. එයාලා ලස්සනට ඒක කරනවා. එයාලට වැඩිය සිංහල බෑ. ඉතින් අපිට හරි අමාරු නා අපේ පූජාව දෙන්න. වෙනම සිට් එකක් තියෙනවා ලියන්න අපේ ලග්න ඒව දාලා. ඒක දුන්නම ඒ රිසිට් එකත් එක්ක පූජාව දුන්නම එයාලා ඇතුළේ පූජාව තියෙනවා. ඒ වගේම එළියට බැස්සම පේනවා අපිට පොල් ගහන තැනක් තියෙනවා වෙනම. ඒ වගේම පඳුරු ගැට ගහලා තියෙනවා වටේම, වගේම තොටිලි ගැට ගහලා තියෙනවා. ඒකේ විශේෂත්වය තමයි අම්මලා දරුපල ලබා ගැනීමට තමයි ගැනීම ප්‍රාර්ථනා කළා තමයි ඒ තොටිලි ගැට ගහලා තියෙන්නේ.
මෙතන ලස්සනම ලස්සන වීදකක් තියෙනවා. ඒ වගේම මෙතන හරි පොඩි පාරක් තමයි තියෙන්නේ. දෙන්නෙක්ට හැමහැයි වෙන්න බෑ. අපි එදා පුදවසේ ගොඩක්ම crowded දවසක් සහ පූජාව තිබිච්ච දවසක්. ඉතින් ඒක නිසා අපිට සමහර තැන්වල වීඩියෝ එක ස්ටොප් කරන්න වුණා. ඒ වගේම මේ පේනවනේ ඈත මේ මිනිස්සෙක් ඔරුවක් පැදගෙන එනවා. මෙතන විශ්වාසයක් තියෙනවා. මෙතන පාස් කරන් යනවනම් මෙතනට කාසියක් දාලා මේ ළඟට ඇවිල්ලා කාසියක් දාලා තමයි ආයෙම යන්නේ කියලා. හැබැයි ඒක කොච්චර ඇත්තද කියලා නම් මම දන්නේ නැහැ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙතන හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. හොඳත් අහසත් යා එක යායට පේනවා. ඒක හරිම සුන්දර දර්ශනයක්. මොකද ඒ වගේම තමයි මෙතන ඉඳන් හොඳ බලද්දි පහළ බලද්දි නිල් කැටේට වතුර හරිම ක්‍රිස්ටල් ක්ලියර් වතුරක් තියෙන්නේ. ඒ තරම් පිරිසිදු වතුරක් මම දැකලා නැහැ. හැබැයි ටිකක් භයානක හැඟීමකුත් එනවා මෙතනට ආවම. ඒ වගේම තමයි මෙතන ස්වභාවික වරායක් නිසා තමයි මේ හැම පැත්තෙම අපිට නැව දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි පෝර්චුගීස්ලාගේ ඇටැක් එකෙන් පස්සේ මේක විනාශ කරලා දැම්ම කියලා තමයි කියන්නේ 17th century එකේ වගේ. ඊට පස්සේ වර්ල්ඩ් වයිඩ් ඉන්ට්‍රස්ට් එකයි මේකේ ආකිටෙක්චරල් ඉන්ට්‍රස්ට් එකයි සලකලා බලලා කොහොමාරි මේ එක්ස්කවේෂන්ස් කරලා මේ කැනීම් කටයුතු කරලා මේ ඔක්කොම දේවල් නැවත රිනොවේට් කරන්න බ්‍රිටිෂ්ලාගේ සහ ඩචස්ලාගේ උදව්වෙන් රිනොවේට් කරන්න මේක රීබිල්ඩ් කරලා තියෙනවා. අපව නැවත ප්‍රතිසංස්කරණයක් කරලා තියෙනවා. චෝලා බ්‍රොන්සස් ඇන්ඩ් ආතසි ක්ලාක් වගේ ආකියෝලොජිස්ලා තමයි මේකට මේකට මූලිකව වෙලා කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මෙතනට විවිධ ආගම්වල අදහිලිවල විශ්වාසයන්වල නිවස වෙන ජාති ආගම් කුලභේද වලින් තොරව ගොඩාක් අයනවා. ඉතින් ඔයාලත් ට්‍රින්කෝ ආවොත් අනිවාර්යයෙන්ම මිස් කරන්න නැතුව බලන්න ඕනෙම තැනක් තමයි මෙතන. ඒ තරම්ම මේ තැන ලස්සනයි. Thanks for watching my channel.